සමාජ සංගායනා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත ගුණවතුනි අද හිමිදිරි උදෑසනම ඔබත් එක්කලා මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළින් අපේ ජීවිතවලට ලබා ගන්න පුළුවන් වටිනා කියන සාදු ගුණාංගයන්. ඒ විදිහට මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ තමන් අභිමුඛයට පැමිණි සහ තමන් වහන්සේ ඇසුරු නිසුරු කරපු ඒ පුජ්‍යලයන් දිහා බලනකොට අපිට පේනවා බුදුහාමුදුරුව හරි අපූර්ව විදිහට තමන් වහන්සේ කරා පැමිණි පුජ්‍යලයන් එක්කලා තමන්ගේ චරිත ලක්ෂණ තුලින් අතිමානසීය බුදුරජාණන් වහන්සේ තුල පැවතිච්චි බුදු ගුණයන් තුලින් ඒ පුජ්‍යලයන් එක්කලා ඝන දිනු කරන්ට යෙදුණ ආකාරය. උදාහරණයක් විදිහට අපි හැමෝම දන්න කතා පුවතක්නි ආලවක දමනය කියලා කියන්නේ. අපි අද හිතාන ඉන්න විදිහට ඇත්තටම ආලවක කියන්නේ යකෙක් නම් ආලවකගේ වාසභවනට බුදුරජාණන් වහන්සේ වැඩම කරපු අවස්ථාවේදී ඔහු අපි අද යක්කු ගැන හිතාගෙන ඉන්න විදිහට හූ කියාගෙන ඉඳ ඇති. එහෙමත් නැත්නම් ආලවක කියන්නේ මිනිසෙක් නම් නොසරුප් වදන් කියාගෙන පරුස වචන කියාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එන්න ඇති. ඒ කොහොම නමුත් ආලවක පැමිණියේ ලොකු කෝපයකින් යුක්තවනි. ඔහුගේ හිතේ කැකෑරමින් තිබිච්චි ඒ ද්වේෂය බුදුරජාණන් වහන්සේ දැකපු සැනින් වචන දෙකකින් එළියට පිට කරනවා. මොකද්ද මේ වචන දෙක? බුදුහාමුදුරුව දැකපු සැනින් ආලවක තද ස්වරූපයෙන් මතක් කරනවා නික්කම සමන. අපේ භාෂාවෙන් කියනවා නම් ඵලයන් එළියට වගේ අර්ථයක් තමයි ඒ වචන දෙක තුල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වචනයක්වත් දේශනා කරේ නැහැ. උන්වහන්සේ එළියට වැඩම කළා. ඊළඟට මේක දැකපු ආලවක බුදුරජාණන් වහන්සේට තව විධානයක් කරනවා. ඒකත් වචන දෙකකින් පවිස සමන. අපේ භාෂාවෙන් අර්ථ ගන්නනවා නම් ඇතුළත වරෙන් වගේ අදහසක්. මේ විදිහට අවස්ථා තුනකදී ආලවක බුදුරජාණන් වහන්සේට විධාන දෙනවා. මේ අවස්ථා තුනේදීම බුදුරජාණන් වහන්සේ වචනයක්වත් මතක් කරන්නේ නැතුව ආලවකගේ විධානවලට අවනත වෙනවා. ඔබ මොහොතක් කල්පනාකරන්ඩ බුදුරජාණන් වහන්සේ මොනතරම් ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක ක්‍රමයක් ඔස්සේ ආලවකගේ හිත තේරුම් ගත්තද කියන කාරණය. දැන් අපිට තරහ ගියපු අවස්ථාවක් සිහිපත් කරගන්නකො. අපි තරහ ගිහිල්ලා අපේ හිතේ ඒ තරහ පැසවමින් තියෙන අවස්ථාවක කෙනෙක් ඇවිදිලා අපේ හිතට එකඟ නොවන කරුණු එකින් එක කියන්න ගියොත් එකට එක කරන්න ගියොත් අපේ හිතේ තරහව තව දෙගුණ තෙගුණ වෙනවනේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මෙතනදී මහා පුදුම විදිහට ආලවකගේ හිත තේරුම් ගන්නට යෙදුණා. ආලවක ද්වේෂයට පත් වෙලා ඉන්න අවස්ථාවේදී ආලවකට බන කියන්න ගියේ නැහැ. මුලින්ම සඳහන් කරපු දේ එහෙමත් නැත්නම් පෙන්වුව දේ තමයි මම ඔබේ වචනෙට අවනත වෙනවා කියන එක. තරහ ගන්න ගියේ නැහැ. ඉතින් මේ කාරණිය තුල ලොකු මනෝවිද්‍යාත්මක පණිවිඩයක් තියෙනවා. මොකද්ද? ඇතැන් අවස්ථාවලදී අපි අන් අයගේ ස්වરૂපයන් ඉදිරියේදී ඒ අයගේ හැසිරීම ඉදිරියේදී අවනත වෙන්න ඕන අවස්ථා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔහුගේ බසට අවනත වුණා. අර ආලවකගේ තිබිච්ච දේසේ අදු වුණා. ඊළඟට තමයි ඊළඟ පියවර තියන්න තියදුනේ.
අන්න ඒකයි මම ඔබට මේ උදෑසනම මතක් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ මේ චරිත ලක්ෂණ තුලින් අපේ ජීවිතවලට හරි අපූරු චරිතාංගයන් එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් අපේ ජීවිතවල අපි මොනතරම් මිනිස්සුත් එක්කලා ද්වේෂයෙන් ගැටෙනවද? ඒ වගේම වචන හුවමාරු කරගන්නවද? දැන් අපේ කෙනෙක් ආලවක ඉදිරියේ හිටියානම් බොහෝ වෙලාවට ආලවක එළියට ඵලයන් කියපු අවස්ථාවේදී බුදුම විදිහට ගැටෙන්න පුළුවන්. අන්න ඒකයි මට ඔය ඇත්තන්ට සඳහන් කරන්න අවශ්‍යතාවයේ තියෙන්නේ. පුජ්‍යලයන් හඳුනාගෙන ඒ පුජ්‍යලියොත් එක්කලා ගනුදෙනු කිරීමේ හරි අපූර්ව ලක්ෂණයක් අපේ බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණා. දැන් තවත් උදාහරණ අපිට පෙන්වන්න පුළුවන්. ගෝතමී කියලා තරුණියක් හිටියා. ඇය ඉතාම කෙට්ටුයි. කෙට්ටු නිසා ඇයට අන්වර්ත නාමයක් පටබැඳුනා, කිසා කියලා. ඇයව සමාජයේ හැඳින්වුවේ කිසා ගෝතමී. එහෙමත් නැත්නම් කෙට්ටු ගෝතමී කියන එක තමයි මේකේ අදහස. ඇය විවාහ දිවියටපත් වුණා. කාලයක් යනකම් දරුවෙක් ලැබුණේ නැහැ. පෘතජන ස්වභාවය තමයි යමක් ලැබෙන්න පරක්කු වෙනකොට, යමක් ලබා ගන්න කාලයක් ගත වෙනකොට ඒකේ වටිනාකම වැඩි වෙනවනේ. ඉතින් කිසා ගෝතමියටත් මේකම වුණා. ඇය දරුවෙක් අපේක්ෂාවෙන් බොහෝ කාලයක් බලාගෙන හිටියා. අන්තිමේදී දරුවෙක් ලැබුණා. හැබැයි අවාසනාවන්ත විදියට බොහොම ඉක්මනින් මේ දරුවා මරණයටපත් වුණා. ඇයට මේ මරණය දරාගන්න නොහැකි වුණා. ගෙදර අය මතක් කළා, ගෞතමී මේ දරුවා දැන් මරණයටපත් වෙලා ඉන්නේ, දරුවා සුසාන භූමියට ගිහින් දාලා අපි යමු ගෙදර. හැබැයි මාතෘත්වයේ සෙනෙහස විසින් ඇගේ දෑස, එහෙමත් නැත්නම් පියවි ලෝකේ පවතින සත්‍යතාවේ යටපත් කරලායි තිබුණේ. ඇය දන්න කියන සෑම වෛද්‍යවරයෙක් ගාවටම මේ මල දරුවා කිහිල්ලේ හොයාගෙන ඇවිදගෙන ගියා. යන යන තැනින් ඇයට මතක් කරන්ට යෙදුනේ, ගෝතමී මේ දරුවා සනීප කරන්න පුළුවන් මට්ටමක නෑ. මේ දරුවා මරණයට පත් වෙලා ඉන්නේ. අන්න අවසානයේදී ඇගේ ඉච්ඡා භංගත්වය කියන ස්ථානෙට පැමිණියා. බලාපොරොත්තු රහිත වුණා. කිසිම හවුහරණක් ඇය දැක්කේ නැහැ. අන්තිමේදී මේ මල දරුවා කිහිල්ලේ හොයාගෙන උම්මන්තක භාවයට පත් වෙලා පිස්සියක් විලාසයෙන් තැන් තැන්වල දුවගෙන ගියා. පූර්වේ වාසනාවකට වගේ ඔය දුවගෙන යන ගමනේදී ජේතවනාරාමයේ ළඟදී පොඩ්ඩක් නතර වුණා. ජේතවනාරාමයේ ළඟ නතර වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට දුවගෙන ඇවිදිලා බුදුහාමුදුරන්ගෙන් අහනවා, ඔබට මගේ දරුවා සනීප කරන්න පුළුවන්ද බැරිද? බලන්න මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂී ක්‍රියාකාරීත්වය, එහෙම නැත්නම් උන්වහන්සේ මෙතනදී ක්‍රියාත්මක වුණ ආකාරය අපි දන්න පරිදි කිසා ගෝතමියට බුදුරජාණන් වහන්සේ සියල්ල අනිත්‍යයි දුකයි අනාත්මයිනි, අපි කාටත් මැරෙන්න වෙනවනි කියලා බණ කියන්න ඉක්මන් උනේ නැහැ. ඇයගේ මානසික මට්ටම තේරුම් ගත්ත බුදුරජාණන් වහන්සේ ඇයට මතක් කරනවා, හොඳයි කිසා, මම ඔබේ දරුවා සනීප කරන්නම්. ඒ වචනේ තුලින් ඇගේ ජීවිතේ නව බලාපොරොත්තුවක් දැල්ලුණා. ඇයට පියවි සිහිය ලබන්න තරම් අර භාග්‍යවතුන් වහන්සේගේ වචනේ බල සම්පන්න වුණා. ඊළඟට ඇය මේකට අවශ්‍ය මොනවද කියලා අහපුවාම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, ගෝතමී මට අබමිටක් දෙන්න. ආ, ඒක මොකද්ද ස්වාමීනි කියලා ආපස්සට හැරිලා දුවන්ඩ හදනකොට ආය බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, ගෝතමී ඒ ගේන අබමිට ගේන්න ඕනේ කිසි කෙනෙක් නොමල ගෙදරකින්. ගෙවල් දෙක තුනකට යනකොට ගෝතමියට ආය අමුතුවෙන් බණ කියන්න බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණේ නැහැ. ඇය තීරුම් ගන්න යෙදුනා, මේ
මරණය කියලා කියන්නේ මගේ දරුවට විතරක් ආවේනික දෙයක් නෙවෙයි, මගේ පවුලට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ඉපදින හැම කෙනෙක්ම යම් දවසක මරණයට පත් වෙනවා කියන කමඨහන තථාගතයන් වහන්සේගේ අර ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක කමඨහන නිසා ඇයට වටහා ගන්න පුළුවන්කම ලැබුණා. අන්න ඒකයි අපේ භාග්‍යවතුන් වහන්සේ තුල පැවතිච්චි ඒ චරිතයේ තියෙන සුවිශේෂී ලක්ෂණය කෙනෙක්ව තේරුම් ගන්න පුළුවන්කමක්. අන්‍ය පුජ්‍යලයන් සමග ගනදෙනු කිරීමේදී ඒ අයගේ සිත ගියාවන්, ඒ අයගේ සිතන පතන ආකාරයන් තේරුම් ගැනීමේ හරි පුදුමාකාර ජීව ගුණයක් භාග්‍යවතුන් වහන්සේ තුල තිබුණා. අපිට තථාගතයන් වහන්සේ තරමට සමාජයේදී මිනිස්සු අඳුර ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන්කමක් තියෙනවා මිනිසුත් එක්කලා ගනදෙනු කරනකොට, ඔබ සමාජශීලී ජීවිතයක් ගත කරනකොට ඒ අයගේ යම්තාක් දුරට සිතුම් පැතුම් අවබෝධ කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් අපේ ජීවිතවලට එන ප්‍රශ්න ගැටළු වලදී අපේ හිත ඒවට ශක්තිමත් මුණ දෙන්න පුළුවන්කම තියෙනවා. බුදු කෙනෙක් වුණත් බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකයේ ජීවිතය ගත කරාන්ට යදුන මනුස්ස ජීවිතයක් තුල අතිමානුෂීය ගුණධර්ම වර්ධනය කරගාන්ට යදුන උත්තමේ. ඉතින් උන්වහන්සේට නිරන්තරයෙන් සමාජයත් එක්කලා ගැටෙන්න වුණා. සමාජයේ ඉරිසියාව, කුහකකම මේ කියන දේවල් වලට උන්වහන්සේට මූණ දෙන්න වුණා. දැන් උදාහරණයක් පෙන්නනවා නම් තථාගතයන් වහන්සේ ජීවමාන අවදිය වෙන විට 62ක් මිත්‍යා දර්ශන ලෝකේ තිබුණා කියලා කියනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තිබිච්චි සත්‍ය පණිවිඩය හේතු කරගෙන මේ තුල තිබිච්චි යථාර්ථය අවබෝධ කරගත්ත විශාල පිරිසක් භාග්‍යවතුන් වහන්සේ ජීවමාන අවදියේම මේ ධහම බොහොම ආදරයෙන් වැළඳගත්තා. මෙහි තිබ්බ යථාර්ථය අවබෝධ කරගන්නට යෙදුණා. ඉතින් බොහෝ අන්‍ය ආගමිකයන්ට මේ නිසාම තමන්ට ලැබිච්ච ලාභයන් නොලබෙන මට්ටමට ඒකේ කටයුතු සිද්ධ වුණා. ඇතැම් අන්‍ය ආගමික ශාස්ත්‍රවරයන්ට ආහාර පාන ටික පවා හිග වෙන්න ගත්තා. ඉතින් මේ අය බුදුරජාණන් වහන්සේගේ මේ ලාභ ලැබීමේ ක්‍රමවේදය නතර කරන්න ඕන කියන අදහසින් ලොකු කුමන්ත්‍රණයක් දියත් කරනවා. මොකද්ද මේ කුමන්ත්‍රණය? සුන්දරී කියලා ඊටාම රූප සම්පන්න තරුණියක් හිටියා. මේ සුන්දරී පරිභාජිකාව මේ කියන අන්‍යාගමිකයන් විසින් මුදලට ලබා ගන්නවා. ඇයට කියනවා ඔබ බුදුරජාණන් වහන්සේට අපකීර්තියක් සකස් වෙන විදිහට වැඩ කටයුත්තක් කරන්න ඕන. මොකද්ද කරන්න ඕන? මිනිස්සු රාත්‍රී කාලේ බණ අහන්න යන වෙලාවට, බණ අහලා එන වෙලාවට ඔබ බොහොම අලංකාර විදිහට සැරසිලා ජේතවනාරාමයට යන්න ඕන. දැන් සදහැවත් පින්වත් පිරිස භාග්‍යවතුන් වහන්සේගේ බණ අහලා අහපව් නිවෙස් වලට යන අවස්ථාවේදී මේ සුන්දරී කියන පරිභාජිකාව, මේ රූප සම්පන්න තරුණිය ඉතාම ලස්සනට ඇඳ පැළඳගෙන ජේතවනාරාමේ පැත්තට යනවා. මිනිස්සු අහනවා, මේ සුන්දරී ඔබ කොහෙද යන්නේ? ඇය අඟවනවා, මම මේ ගමන යන්නේ බුදුරජාණන් වහන්සේත් එක්කලා ඉන්න, උන්වහන්සේ ඇසුරු කරන්න කියන ඒ ඉඟිය ඇය දෙනවා. ඊළඟට ඇය රාත්‍රී කාලේ කොහේ හරි පරිභාජක ආරාමයක ගත කරලා හිමිදිරි උදෑසනම ජේතවනාරාමයේට පින්වත් පිරිස භාග්‍යවතුන් වහන්සේ දකින්න එන අවස්ථාවේදී ඇය අර පරිභාජක ආරාමයෙන් පිටත් වෙලා ඒ මිනිස්සුන්ට සම්මුඛ වෙන විදිහට එනවා. ඒ එන අය අහනකොට ඔබ කොහි ඉඳලාද දැන් එන්නේ කියලා ඒ මිනිස්සුන්ට ඉඟියක් දෙනවා. දැන් මම මේ ජේතවනාරාමේ තථාගතයන් වහන්සේගේ ගන්ධ කුටියේ ඉඳලා එන බවට. දැන් මේ විදිහට මේක ටික කාලයක් ක්‍රියාත්මක වුණා. ඊළඟට අන්‍ය තීර්ථකයන් මොකද කරන්නේ? මේ සුරා දූර්තකයන්ට අල්ලස් දීලා මේ සුන්දරී කියන තරුණියව ඝාතනය කරලා
ජේතවනාරාමේ මල් එකතු වෙන තැන මල් ආසනය අස්සේ ඇගේ මල ශරීරයේ හංගන්ට යෙදුණා. ඔබ මොහොතක් කල්පනා කරන්ද, මේ ලෝක ඉතිහාසයේ තුල සිල්වත් ගුණවත් පැවිද්දෙක්ට කරන්න පුළුවන් බරපතලම චෝදනාව තමයි මේ භාග්‍යවතුන් වහන්සේගේ ඉස්සරහට ආවේ. අන්නේ තීර්ථකයෝ ඇගේ සිරුර අර මල් ගොඩෙන් අරගෙන, ඇගේ සිරුර හන්දියක් ගානේ අරගෙන යමින් ප්‍රචාරය කරන්ට යෙතුණා. බෙන්න බවත් ගෞතමයන්ගේ වැඩ, සුන්දරි තරුණියත් එක්කලා ඉඳලා ඇයව ඝාතනය කරා කියලා ලොකු නින්දාවක් ප්‍රචාරය කරන්ට යෙදුණා. ඉතින් මගඵල ලැබපු ස්ථීර සද්ධාවන්ත ගුණවතුන් හැරුණකොට මුළු සැවැත් නුවරම ඉන්න අන්‍ය ප්‍රතුජන මිනිස්සු භාග්‍යවතුන් වහන්සේටත් ශ්‍රාවකයන් වහන්සේලාටත් දොස් පරොස් නගන්න ගත්තා. ඒ වකවානුව තුළ භික්ෂූන් වහන්සේලාට පිණ්ඩපාතයේ පවා නොලැබෙන තැනට කටයුතු යෙදුණා. ඉතින් අනේපිඩු සිටුවරයා, විසාකා උපාසිකාව, බිම්බිසාර රජු වැනි අය ඇවිදිලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා, ඔබ වහන්සේ පිණ්ඩපාතේ සඳහා එළියට වැඩම කරන්න අවශ්‍යතාවයක් නැහැ, වෙහෙර වැඩ ඉන්න අපි පිණ්ඩපාතේ ලබා දෙන්නා. ඉතින් මේ සිද්ධිය මේ විදිහට සිදු වීගෙන යනකොට ආනන්දහාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා වැඳලා ඉල්ලනවා, ස්වාමීනි දැන් තව දුරටත් අපිට මේ සැවැත් නුවර වසන්ද නම් පුළුවන් කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ මේ දකින දකින මිනිස්සුયો අපිට දොස් කියනවා, අභූත චෝදනා නගනවා, ස්වාමීනි අපි මේ සැවැත් නුවර අත්හැරලා වෙන නගරයකට යන්න. භාග්‍යවතුන් වහන්සේ මොහොතක් ආනන්ද හාමුදුරුවන්ගේ මුහුණ දිහා බලලා සඳහන් කරනවා, ආනන්ද අපිට මේ සැවැත් නුවරදී මේ විදිහට චෝදනා ලබන්ද වුණා, මිනිස්සු බනින්න ගත්තා, අපි සැවැත් නුවර අතහැරලා වෙනත් නගරයකට ගියා කියමුකෝ. එතකොට ඒ නගරෙදිත් අපිට ඔය විදිහට බැනුම් අහන්න වුණොත්, ඔය විදිහට චෝදනා නැගුණොත් අපි ඒවට මූණ දෙන්නේ නැතුව තවත් නගරයකට යනවා කියලා කියන්නේ, ඒ නගරෙදිත් අපිට ඔය විදිහටම බැනුම් අහන්න වෙනවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ හරි පුදුම විදිහේ දරා ගැනීමේ ශක්තිය භාග්‍යවතුන් වහන්සේ තුල පැවතුණා කියන කාරණය බොහොම ලස්සනට ප්‍රකට කරාන්ට යෙදුණා. දැන් අපේ ජීවිතවලට ඇතැම් අවස්ථාවලදී ප්‍රශ්න ගැටලු පැන නැගෙන්නේ නැද්ද? ඒ ප්‍රශ්න ගැටලු වලදී අපිට පුළුවන්කම තියෙන්න ඕන මේ විදිහට බුදුරජාණන් වහන්සේට පවා, භාග්‍යවතුන් වහන්සේට පවා මෙවැනි තදබල චෝදනාවන් වලට මූණ පාන්න වුණා, මෙවැනි ප්‍රශ්න ගැටලු ජීවිතේට ආවා. හැබැයි බුදුරජාණන් වහන්සේ නොසෙලී ඒවට මූණ දෙන්න යෙදුණා. ආනන්ද හාමුදුරන්ට මතක් කරනවා, ආනන්ද බුදු කෙනෙක්ට නැගෙන ඔය වගේ චෝදනාවක් දින 7කට වඩා පවතින්නේ නැහැ. ඒ වගේම දින 7ක් ගත වෙන්න මත්තෙන් අර අල්ලස් ගත්ත සුරා දූර්තකයොම සුරා බී මත් වෙලා අර මුදල බෙදා ගන්න බැරුව කලකෝලහල කරන්න ගත්තා. ඒ අයගෙම කටින් පිට වුණා අන්‍ය තීර්ථකයෝ තමන්ට අල්ලස් දීලා මේ කරන්ට යෙදුන අපරාධය. ඉතින් ඒක නැවතත් ජනගත වුණා. භාග්‍යවතුන් වහන්සේට කීර්තිය ප්‍රශංසාව ඊටත් වඩා පැමිණියා. හැබැයි කීර්තිය ලාභ ප්‍රයෝජන ලැබෙන අවස්ථාවේදීත් භාග්‍යවතුන් වහන්සේ සමසිතින් ඒව දරන්ට යෙදුණා. ඔබට මේ හිමිදිරි උදෑසනම මම අද උදෑසනමේ කියලා දෙන්න උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේ තුල පැවතිච්චි මේ චරිත ලක්ෂණ තුලින් ඔබේ ජීවිතය හැඩ කරගන්න පුළුවන් තරම් ඒ චරිත ලක්ෂණ ඔබේ කරගන්න උත්සාහ කරන්න. ප්‍රශ්නයක් ගැටලුවක් පැන නැගුණාම ඒක පොළවේ හැපි අඬලා දොඩලා වැළපිලා කටයුතු කරනවට වඩා තමන්ට ඒ ප්‍රශ්නය ආපු දිහාව බලන්න පුළුවන් නම්, කොහොමද ඒ ප්‍රශ්නේ තමන්ගේ ජීවිතයට ආව විදිහ තේරුම් ගන්න පුළුවන් නම්, ප්‍රශ්නයට හේතුව අවබෝධ කරගන්න පුළුවන් නම් අපිට පුළුවන්කම ලැබෙනවා මේ කියන ප්‍රශ්න වලට මුහුණ දෙන්න. දැන් ওই සිංහයා කියන සතා කැලේ රජා කියනවනේ. මේ සිංහයාට ගලක්
ගහපුහම යම් කිසි පහරක් ලැබුණහම සිංහයා ඒ ගල දිහා නෙවෙයි බලන්නේ කියනවා. ඒ ගල කොතනින්ද ආවේ කියන කාරණේ බලනවා කියනවා. දැන් බල්ලෙක්ට එහෙම නැහෙනි. බල්ලෙක්ට කවුරු හරි කෙනෙක් පොල්ලකින් හරි කැටයකින් හරි පහර දෙන්න යෙදුනොත් ඒ බල්ලා මොකද කරන්නේ? අර ගල හපන්ට යෙදෙනවනේ. එමත් නැත්නම් අර පොල්ලනි අල්ලන්න බලන්නේ. හැබැයි සිංහයාගේ තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි තමන්ට ඒ ගල ගහන්ට යෙදුනේ කවර පුජ්‍යලෙක්ද කියන කාරණේ බලපු එක. අන්න ඒ වගේ අපිට පුළුවන්කම තියෙනවා නම් අපේ ජීවිතයට පැන නැගෙන ප්‍රශ්න ගැටළු වලදී ඒ ප්‍රශ්නේ කොහොමද පැන නැගුණේ, කොතනද මූල බීජය කියන එක තේරුම් ගන්න බොහෝ ප්‍රශ්න වැඩි කල නොයවා අපිට විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් චින්චිමානිකාව කියන මානවිකාව බුදුරජාණන් වහන්සේට ඊටත් වඩා එක අවස්ථාවක චෝදනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ ධර්මාසනාරූඪව සිව්වනක් පිරිසට බණ කී කියා ඉන්නවා. මෙතෙන්ට මේ චින්චිමානිකාව පැමිණෙනවා. ඇය පැමිණෙන්නේ දරු ගැබක් තියෙන ආකාරයට දර කට්ටියක්. එමන් නැත්තං දරු ගැබක් ලෙස දර ටිකක් බඩේ බැඳගෙන. ඇවිදිල්ලා සිව්වනක් පිරිස ඉදිරියේ බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා, දැන් ඔය බණ කී කියා හිටියා මදැයි, දැන් බණ කියලා වැඩක් නැහැ, මේ මගේ බඩට අවශ්‍ය කරන කලමනාටික සැපයුවොත් හොඳයි. ඔබතුමාට ඒක කරන්න තේරෙන්නේ නැත්තම් ඔබතුමාට ඉන්නවනේ විසාකා උපාසිකාව, අනේ පිටු සිටුවරයා මේ වගේ කෙනෙක්ට කියලා මට ඇප උපස්ථාන ලබන්න ක්‍රමයක් හදලා දෙනවා නම් හොඳයි. බලන්ද සිල්වන්තයෙක්ට ගුණවන්තයෙක්ට ලැබෙන්න පුළුවන් ඉහළම චෝදනාව තමයි ඇය සිද්ධ කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ කලබල වුණේ නැහැ. සාන්තව වැඩ හිටියා. සාන්තව වැඩ ඉන්න ගමන් ඇයට සඳහන් කරනවා, නැගණිය ඔය කියන්ට යෙදුන කාරණය දන්නේ ඔබත් මමත් පමණයි. මේක අවියක් කරගන්න චින්චිමානිකාව නැවත කියනවා, ඔව් ඉතින් ඒක දන්නේ ඔබතුමත් මමත් පමණයි. ඉතින් ඒක එහෙම වුණා කියලා දැන් ඇඟ බීරගෙන නිකන් ඉන්න පුළුවන් කමක් නැහැ. මට මේ දරු ගැබට කරන්න ඕන තියෙන සත්කාර ටික දැන් කරන්න ඕන. මේක සිද්ධ වෙනකොට සක්‍ර දේවේන්ද්‍රයාගේ පඳුපුල් ආසනයේ උණු වුණා කියනවා. තථාගතයන් වහන්සේගේ හිත දඹරං කඳක් වගේ බැබලිච්ච නික්ලේශී ගුණයන්ගෙන් යුක්ත උත්තමේ. එවැනි උත්තමයන් වහන්සේ නමකට මේ නගන චෝදනාව මහ පොළොව පවා දරන්නේ නැහැ. සක්‍ර ද්‍රේවේන්ද්‍රයා දෙවිවරු හතර දෙනෙක්ට අණ කරනවා. එක සැනින් මී වේශයක් අරගෙන ගිහිල්ලා ඇගේ බඩ තුල බැඳගෙන හිටපු අර දර කට්ටිය කපන්. ඉතින් දරු ගැබක් විදිහට බැඳගෙන හිටපු අර දර ටික එසනින් කඩාගෙන වැටෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේට මෙවැනි බරපතල ගණේ නින්දාවන් තමන් වහන්සේගේ ජීවිතයට පැමිණියා. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ ගැන විශාල ගුණ කඳම්බයක් මුළු ලෝකයේ පුරාම පැතිරුණා. හැබැයි තථාගතයන් වහන්සේ මහ පොළොව වගේ නින්දාවන් තමන් වහන්සේගේ ජීවිතයට පැමිණි අවස්ථාවලදීත්, ඒ වගේම මහා ඉහළින් ලැබිච්ච වර්ණාවන් තමන් වහන්සේගේ ජීවිතයට එළඹිච්ච අවස්ථාවලදීත් ඒවා මැදහස් සිතින් තමන් වහන්සේ විඳ දරා ගන්නට යුතුය. ඔබට මම මේ හිමිදිරි උදෑසනම මතක් කරන්නේ අටලෝ දහම කියන දේ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව අපි හැම කෙනාගේම ජීවිතයට එළඹෙන දෙයක්. ලාභ, අලාභ, නින්දා, ප්‍රශංසා, යස අයස කියන දේවල් එදත් තිබුණා ලෝකේ, අදත් පවතිනවා, අනාගතයටත් අපේ ජීවිතවලට මේවා පැමිණෙනවා. ඒ අවස්ථාවන් වලදී අපිට පුළුවන්කමක් තියෙනවා නම් මේ ලාභ අලාභ නින්දා ප්‍රශංසා හමුවේ අපේ හිත පෙරලා ගන්නේ නැතුව, වෙනසකට බඳුන් කරගන්නේ නැතුව මේවා සමසිතින් දරා ගන්න. අන්න ඒක තමයි හැදිච්ච ජීවන චරිතයක පවතින ලක්ෂණ.
මුහුකුරා ගියපු ප්‍රඥාවක් තියෙන උත්තමයන් වහන්සේ නමකගේ ලක්ෂණ. දැන් තථාගතයන් වහන්සේට ජේතවනාරාමයේ, පූර්වාරාමයේ, ඒ වගේම සෝසිතාරාමයේ මේ වගේ මහා ඉහළ ප්‍රාසාදයන් ලැබුණා. කොසල් මහරජතුමාගේ අසද්දෘස දානීය වැනි මහා ඉහළ දානයන් ලැබුණා. දැන් එක අවස්ථාවක භික්ෂූන් වහන්සේලා දෙපිරිසක් ඇති කරගත් ආරවුලකදී භාග්‍යවතුන් වහන්සේ තුන් වතාවක් මේ භික්ෂූන් වහන්සේලාට සමගිය අගය කියලා දුන්නා. සමගි වෙන්න කියලා කිව්වා. රණ්ඩු කරන්න එපා කියලා කිව්වා. ඇහුවේ නෑ. භාග්‍යවතුන් වහන්සේ මොකද කරන්නේ? සියලු දෙනාම සංඝ පිරිස අත්හැරලා පාරිලෙය වනයේට වැඩම කරන්නට යෙදුණා. පාරිලෙය වනයේ ගල් ගුහාවක ඇතෙක්ගේ උපස්ථාන ලැබමින් ඒ වස් තෙමස පුරාවට වැඩ හිටියා. හැබැයි බුදුරජාණන් වහන්සේට අවශ්‍ය නම් තිබුණා තමන් වහන්සේට පැවිතිච්චි ඒ රාජතාන්ත්‍රික සම්බන්ධතාව ඔස්සේ අර කලහකාරී භික්ෂුන් වහන්සේලා ඕනනම් ශාසනයෙන් නිරපාන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම කරන්ට යෙදුන්නේ ගණයා කරින් එකලාව තනිව වැඩ ඉන්න තීරණය කළා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළින් අපි දකින සුවිශේෂීම ලක්ෂණය වන්නේ බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව විදිහට තමන් වහන්සේ ළඟට පැමිණිච්චි පිරිසත් එක්කලා ඒ සිද්ධ කරන්ට යෙදුන ධර්ම සන්නිවේදනය පුදුම විදිහට හරි අපූර්ව විදිහට සිද්ධ කරන්ට යෙදුනා. දැන් නන්ද කුමාරයා කියලා කියන්නේ තමන් වහන්සේගේ සුළු මවගේ පුතුණුවන්. නන්ද කුමාරයා ජනපද කල්යාණී කෙරෙහි ඇලුනා. ඇගේ රූපස්කන්ධය ගැන ආස කරා. මේක කඩන්ඩ බැරි බන්ධනයක් බව තථාගතයන් වහන්සේ දැක්කා. නන්ද කුමාරයාගේ හිත වෙනස්කරන්ඩ භාග්‍යවතුන් වහන්සේ හරි අපූර්ව මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයක් පාවිච්චි කරා. මොකද්ද තථාගතයන් වහන්සේ මතක් කරන්නේ? නන්ද කුමාරයාට මතක් කරනවා, නන්ද ඔබ මාත් එක්කලා දිව්‍ය ලෝකෙට යන්න කැමැතිද? නන්ද කුමාරයා කියනවා, ස්වාමීනි අනේ කොච්චර දෙයක්ද මට මේ විදිහට යන්න තියෙනවා නම්. ඉතින් මේ වෙනකොට නන්ද කුමාරයා පැවිදි වෙලා හිටියේ. ඉතින් නන්ද හාමුදුරුව එක් කරගෙන දිව්‍ය ලෝකයකට වැඩම කරනවා. ඒ වැඩම කරන අතරතුර අලුතෙන් කැලෑවකට ගිනි තියලා අලුතෙන් සකස් කරගෙන යන හේනක් නන්ද කුමාරයාට පෙන්වන්න සැලැස්සුවා. ඒ හේනේ දැවිලා ගිය, පිච්චිලා ගිය වැඳිරියක්ව පේන්න මවලා තිබ්බා. දිව්‍ය ලෝකෙට එක් කරගෙන ගියා. දිව්‍ය ලෝකෙ හිටපු දිව්‍යාංගනාවන් දකින්න සැලැස්සුවා. ඊළඟට එන ගමන් අහනවා, නන්ද ඔබේ ජනපද කල්යාණියද ලස්සන, එහෙම නැත්නම් දිව්‍යාංගනාවන්ද? ඒ වෙලාවේදී නන්ද හාමුදුරුව කියනවා, අනේ ස්වාමීනි මගේ ජනපද කල්යාණිය අර හේනේ දැවිලා ගියපු වැඳිරි වගේ කියලා කිව්වා. නන්ද හාමුදුරුවන්ගේ හිත වෙනස් වුණා. දිව්‍යාංගනාවන් කෙරෙහි හිත ලෝභ බැඳගත්තා. අන්න එතනදී නන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, නන්ද ඔබ භාවනා කළොත්, ඔබ සීලයේ රැකගත්තොත් ඒ වැනි දිව්‍යාංගනාව ලබන්න පුළුවන්. ඉතින් ජනපද කල්යාණයේ කෙරෙහි තිබිච්ච ආසාව නැති කරගෙන අන්තිමේදී ඒ තියෙන අනිත්‍යතාවයේ තීරුම් අරගෙන නන්ද හාමුදුරුව රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඉතින් මේ හිමිදිරි උදෑසනම මම ඔබට යෝජනා කරනවා අටලෝ දහමෙන් කම්පා වෙන්න එපා. භාග්‍යවතුන් වහන්සේගේ පැවිතිච්ච ඒ සුවිශේෂී චර්යා රටාවන් ඔබේ චර්යා රටාවන් බවට පත් කරගෙන ඔබ ගුණවන්ත සත්පුරුෂ පින්වත් පුජ්‍යලයක් වෙන්න කියලා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සමාජ සංගායනා